Ay, api bina sir wada ame april masih ame aurdu walin pasi dakina rogi ingi rogi lakshana wadi wimak saha hungak taruna kattiya rogi ingi rogi tatti utsan wela severe disease ekata awilla icu walata yana swabhawayak apita peena tiyenawa ti e wage ma thamai api pcr parikshana magin api sidu karanakota api dakapu visheshayenma kolamba hospital dakapu vishesha deyak thamai me pcr parikshana ekedi api gene targets kipayak handuna ganeema sidu karana eken pradhana pcr corona sambandhayen athi karana pcr parikshane handuna ganna pradhanama gene target ekak thamai me s protein ekak me s protein ekak handuna ganeeme hakiyawak nathi wenawa api kiyana ekata s gene target failure kiyala eveni satyayak api pcr parikshana wala dakinawa ithin meka ingalante e patiriccha b117 kiyane pradbhedaya oba dannawa dan paugiya december maase nan ingalante pratham wathawata ingalante handuna gatte eveni observation ekak magin danne ne me s gene target failure ekak kumak nisa yadilla thiyenne kiyala api danne ne meka wenna prabhedayakd patirima wedi wenakota vikruti wenawa vikruti wenakota thamai vividakara gatulu athi wenne udaharanayak widiyata pratishaya kiyanne e vaccine immunity ekak eliyata yanna puluwa kiyanne vaccine ekak ahanna nathi wenna awasthawal wenna puluwan samahara vikruti waldi ehema naththam ikmanin samprashane wenna puluwan ehema naththam wada darunu severe disease ekak hadime hakiyawa thiyena pathi me sieluma dewal walata adalawa නව විකෘති ගොඩනැගෙන්නේ වෛරස් එක සම්ප්‍රේෂණය වුනොත් විතරයි. ලබන මාසයක් පුරාවටම කිසිදු සෙනඟ ඒක රාශි වෙන කිසිදු උත්සවයකට අවසර නොදෙන්නත් ඒ වගේම නිරෝධායනය වෙලා තියෙන ලිහිල් කිරීම නැවත සලකලා බලලා නැවත සති දෙකක නිරෝධායනය ක්‍රියාත්මක කිරීමටත් මාසයක් පුරාවට ක්‍රියාත්මක කරලා රෝගීන් වාර්තා වීම අනුව පස්සේ ඊළඟ පියවර මොකක්ද මේක වෙන හොයලා බලන්නත් තීන්දුව తీරන ගත්ත විවාහ මංගල උත්සවයකට 50යි අර මංගල උත්සවයකට 25යි පැවිදි අතරින් කරන්න ඒ පරණ මාර්ගෝපදේශයන් මාසයක් පුරාවට ක්‍රියාත්මක කරලා ඊට පස්සේ තත්ත්වය පිරික්සා බලන්න තීන්දුව කරා මොකද මුලින්ම මේ අපිට පාලනය කරගත්තේ නැතුම අපින් ගිලිහිලා යන්න පුළුවන් අපේ ඒ වගේම තමයි තරුණ අයටත් සංකූලතා දැන් ඇති වෙලා ICU වලට ඕන්න යොමු කරලා තියෙනවා අපි ඒ සියලුම තීරණ විතර ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඩ් ටාස්ක් ෆෝස් එකේ ඉදිරිපත් කරලා එතුමාගේ අනුමැතිය ලබා ගන්න අපි බලාපොරොත්තු වැඩියෙන් ව්‍යාප්ත වෙන ග්‍රාම නිලධාරි වසම් ගම්මාන හුදකලා කරන්න කටයුතු කරනවා මොකද අවශ්‍යතාවයනම හුදකලා කරන්න සිද්ධ වෙයි හැබැයි අපේ රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ මේ දවස්වල සංචරණය සීමා කරගන්න අපි දකිනවා පහුගිය දින කීපය තුල්දී කොවිඩ් 19 රෝගීන් වාර්තා වීම දිනෙන් දින ඉහළ යෑමක් සිදු වුණා. මේකට ප්‍රධානම හේතුව වන්නේ කුරුණෑගල ප්‍රදේශයේ දිස්ත්‍රික්කයේ ඇගලුම් කර්මන්තශාලා තුනක් ආශ්‍රිතව ඇතිවෙච්ච පොකුර. මේ තත්ත්වයේ යටතේදී ඉදිරියේදීත් අපි කොවිඩ් 19 රෝගීන් තවත් වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම සිංහල සහ දෙමළ අවුරුදු සමයේදී සෞඛ්‍ය ආරක්ෂිතව ජනතාවගේ හැසිරීම අපි බලාපොරොත්තු අපේක්ෂා කරපු මට්ටමට සිදු නොවුණු නිසා. මේ තත්ත්වයේදී ඉතාමත්ම වැදගත් වෙන්නේ ඉදිරියේදී මේ රෝගීන් හඳුනා ගන්නා තෙක් ඔවුන් සමාජයේ ජීවත් වෙනවා ඔවුන් ගමන් බිමන් යන්න එන්න පුළුවන් ඒ නිසා අපිට සමාජයේදී අහම්බෙන් හෝ මේ හඳුනා නොගත්තු කොවිඩ් 19 රෝගීන් අපිට මුණ ගැහෙන්න පුළුවන් ඒ නිසා මේ අවස්ථාවේදී තමුන් කොවිඩ් 19 ආසාදිතෙක් නොවීමටත් ඒ වගේම එය ආසාදනයේ gedara geniyen තමුන්ගේ පවුලේ ඉන්න සමීපතමින් තමුන්ගේ වැඩිහිටියන්ට කොවිඩ් 19 රෝගේ වැළඳීම වැළැක්වීම සඳහා ජනතාවගේ මේ අවස්ථාවේදී විශාල දායකත්වයක් අවශ්‍ය වෙනවා ජනතාව ඒකකාශී වෙන කුමන ආකාරයේ හෝ රැස්වීමක් සැනකෙළියක් උත්සවයක් හමුවීමක් පැවැත්වීම මේ අවස්ථාවේදී සිදු නොකළ යුතුයි